मेनू अकाडमी यूट्यूब चैनल रंजिलहिटी उकोलांटे सुबम सुब नववसराक्वाक्य प्रार्थना करना इतिंग कोविन वसंगते तेक्क अपि अलुत अवुरुद्दकट पाटेब्वा अद पलवेनिदा इतिंग गिया अवुरुद्द पुरावट मात्तेक्क रंजिलहिटी उकोलांटे बहुमत स्तुति मम अद करंडे यान्नी टिकक अलुत्म विधिये देयक एकी यान्नी डबल पेंसिल केस एकक तमा उगोलांट मंग अद අලුතෙන් අලුත් තවරුද්දේ ගේන හිටියේ. ඉතින් අපි බලමු මුලින්ම මේකේ බ්ලොක් එක හදාගන්නේ කොහොමද කියන එක. මේක තමයි මම ඔයගොල්ලන්ට කරන්න යන පෙන්සල් කේස් එක. මේක වෙනස් විදිහේ එකක්. අලුත් අවුරුද්දේ මට හිතුණා ඔයගොල්ලන්ට ටිකක් වෙනස් එකක් කියලා දෙන්න කියලා. මේක ඉස්සෙල්ලා මේ වගේ එකක් මම ඔයගොල්ලන්ට කියලා දීලා නැහැ. මේක තමයි විශේෂත්වයේ ඩබල් පෙන්සල් කේස් එකක්. මේකත් අපිට මේ විදිහට දැන් මේ දෙක මෙහෙම ඩබල් පෙන්සල් කේස් එකක්. කියන්නේ පැටි එකම පෙන්සල් කේස් එකේ දෙක කොටස් දෙකක් හොඳට වෙන වෙනම තියෙනවා. මේක තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන පෙන්සල් කේස් එක. දැන් මේකේ බ්ලොක් එක පෙන්වන්න ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට චුට්ටක් මේක විස්තර කරලා කියන්න ඕනේ ටිකක් වෙනස් නිසා. ඉතින් මෙන්න මේක තමයි මම අද කියලා දෙන්නේ. අපි දැන් බලමු मेके ब्लॉक का आधा गाने को हम देखे निक मेके ब्लॉक का तीता मतले सी मनोथ है डने हैं इति मेन मे गांट अपि मे रेदी कोट से क्या ने मे वाटेट गिहिला तेन रेदी कोट से तमा मे तेने मेक सेंटीमीटर तीस देकाई विसी हाइट कपा गाना सेंटीमीटर तीस देकाई विसी हाइट कपा गाना මේකෙන් රෙදි කොටස් එකක් කපා ගන්න. ඒ වගේම ඒ රෙදි කොටසට එක්ක තනි ටිකක් ඝනකම රෙද්දකින් රෙදි කොටස කපා ගන්න. එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් ටිකක් තුනි රෙද්දකින් කැපුවත් ඒකට ලයිනින් එකක් අලව ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ බ්ලොක් එක තමයි මේ බෑග් එකට එන මේ මැද කොටස. මේක වෙනවා 26යි 5ක්. 26යි 5ට අපි කපා ගන්න ඕනේ කොටස් එකක්. මේ කොටස කපා ගන්නත් ඕනේ. අපි මේ කොටස කපා ගත්ත එකෙන්ම තමයි. ඉතින් කොටස් එකයි කපා ගන්නෙ 26යි 5ට තමයි අපි මේ කොටස් එක කපා ගන්නෙ. ඊළඟට අපිට ඕන වෙනවා දැන් මේක ඩබල් පෙන්සල් කේස් එකක් නිසා ලයිනින් 4ක් ඕන වෙනවා. ये लाइनिंग हाथ सामान्य वेना की कपागत कमकने मेक विसीहाय दोलहाट विसीहाय दोलहाट रेदिकोट हाथर कपागण एक मम अतुलट दांडरांतन लाइनिंग वलट तम ए कोटस मम कपागण कोटस हाथर कपी कपागण ये विधि हट मेन मे कोटास्टिक तम अभी लास्तिकर गोने इट अमतरव नोबर पहा शिप कोटास् दिखा कोने इलाट मेवागे अपिट दिपेट अलग लूपेगा सामान्य सेंटीमीटर हतर कट सेंटीमीटर तूना कितर पालट तमंट कमी विधि हट रेदी कोटास् එකතුකර ගන්න පුළුවන් දෙපැත්තට. ඉතින් මම මේකත් දෙවිධයකට තියලා තියෙන්නේ. දැන් මේක ටිකක් මෙහෙම හෑන්ඩල් එකක් විදිහට තියලා තිනවා. මේක අපි අල්ලන්න පුළුවන් විදිහට තියලා තිනවා. ඉතින් ඔයගොල්ලන් ස්වයන් රැකියාවක් විදිහට කරනකොට මේකට කී ටැග් එකක් එහෙම දාලා ලස්සන කරලා විකුණන්න පුළුවන්. ඉතින් අපි මේ කොටස් ටික කපාගෙන මැෂින් එක ගාවට ගිහිල්ලා බලමු මේක මහකන්නේ කොහොමද කියලා. ඉතින් මම බ්ලොක් එක අනුව ඩබල් පෙන්සිල් කේස් එකේ කෑලි ටික කපාගෙන තමයි මැෂින් එක ගාවට ආවේ. ඉතින් මේක ඔයගොල්ලන්ට විශේෂ වෙන දෙයක්. මොකද මම මේටි ඉස්සලා ඩබල් පෙන්සිල් කේස් එකක් කරලා නැහැ. ඉතින් අපි බලමු අලුත් අවුරුද්දේ අලුතෙන්ම මේ වගේ පෙන්සිල් කේස් එකක් මහගන්නේ කොහොමද කියලා. දැන් මේ කොටස් ටික තමයි බ්ලොක් වලින් කපා ගත්තේ. මේක අපි පෙන්සිල් කේස් එකට ගත්ත පිටට ගත්ත රෙදි කොටස. මේ තියෙන්නේ ලයිනින් රෙදි කොටස් හතර. ඒ වගේම නම්බර පහ ෂිප් දෙකක් ගත්තා. ඊළඟට මේ තියෙන්නේ මම සාමාන්‍යයෙන් හෑන්ඩල් එක වගේ දානවා දෙපැත්තට. ඒක මේ තියෙන්නේ මැදට අපි අල්ලගන්න කොටස. මෙන්න මේ කොටස් ටික එකතු කරලා
දැම්මම් අහන්න යන්නේ මුලින්ම මං කරනවා මේ ෂිප් එක අල්ලගන්න එක ඉතින් මේ රෙදි කොටස මම මේ විදිහට රෙදි කොටස හොඳ පැත්ත අරන් තිනවා ඒකට මම මෙන්න මෙහෙම නම්බර 5 ෂිප් එක අරගෙන මෙහෙම ගාන්න තියෙනවා තියලා ඒක උඩින් මම ලයිනින් කොටසක් තියෙනවා ලයිනින් කොටස් හතරක් කපාගෙන තිනවා ඒකෙන් එක කොටසක් තමයි මම මෙහෙම මේ විදිහට තියන්නේ දැන් මේ තුනම එකට තියාගෙන මහගෙන යන්න ඕනේ ඔකලනොත් හොඳට මතක තියාගන්න ඕනේ දැන් මෙහෙම මැහුවට පස්සේ අනිවාර්යයෙන්ම මේ එකම මේකේ අවුට්ලයින් එක කරගන්න. ඒ කියන්නේ මේ ලයිනින් කොටස හොඳට පහලට දාලා මේක හොඳට මේ පැත්තට ඇදලා අරගෙන මෙතන උඩින් අපි හරියට අවුට්ලයින් කරගන්න ඕනේ. මේක අපි එකින් එකට කරගන්න එක අපිට ගොඩක් ලේසියි. ඉතින් අපි මේ විදිහට මෙතන අවුට්ලයින් එක කරගන්නවා දැන් මම මේ විදිහට එක පැත්තක් අල්ලගෙන ඉවරයි මේක මම අල්ලගත්තේ සම්පූර්ණ කොටසට ඊළඟට අපි මතකයි මැද ෂිප් කොටසට බෝඩරයක් කපා ගත්තා ඒක තියන ඒක තියලා මේක උඩින් මේ විදිහට ඒ කොටස තියාගන්නවා ෂිප් එකේ හොඳ පැත්තට ඊළඟට කන පිට පැත්තට අර වගේම තව ලයිනින් කොටසක් තියාගන්නවා මෙන්න මේ විදිහට මේ ලයිනින් කොටස තියාගන්නවා තියාගෙන මේ තුනම එකට තියලා මං නැවතත් මහගන්නවා තමා තියෙන්නේ මෙතන මන් කොටස් දෙකක් ඇවිල්ලා තිනවා දැන් තියෙන්නේ අනෙක් එක අනෙක් ෂිප් එක කොටස මේක අපි මේ විදිහට මේ පැත්ත හරවලා ඒ කියන්නේ හොඳ පැත්ත මැටීරියල් එකේ හොඳ පැත්තට තියාගන්නවා ඊළඟට ලයිනින් එකත් ඒක උඩින් තව ලයිනින් කොටසක් මේක උඩින් මේ විදිහට තියාගෙන මේ තුනත් එකට හිටින්න අපි මහගන්නවා දැන් මේ කොටසත් අපි අවුට්ලයින් කරලා ඉන්න ඕනේ දැන් ඒ කොටසත් මහගෙන ඉවරයි අවුට්ලයින් එකත් කරගත්තා දැන් අපිට තව එක ලයිනින් කොටසක් ඉතුරු වෙලා තියෙනවා ඉතින් දැන් මම කරන්නේ මේ කොටස මේ පැත්ත අරගෙන මේකට නැවතත් මෙහෙම තියෙනවා තියලා මේකෙත් මම ගාන්න අරගෙන මේ ඉතුරු ලයිනින් එක මේකේ උඩින් තියෙනවා ඒ කියන්නේ ෂිප් එකේ කන පිට පැත්තෙන් තමයි මම මේ ඉතුරු ලයිනින් කොටස තියාගන්නේ. එහෙම තියාගෙන මේ තුනම එකට තියාගෙන නැවතත් මහනවා. ඉතින් මෙතෙන්දි තමයි ඔගොල්ලන් ඊළඟ ප්‍රශ්නෙට මුහුණ පාන්නේ. මොකද දැන් මෙතන ඊළඟට අවුට්ලයින් කරනකොට අමාරුයි ඇත්තටම. අපි ඒක පිළිගන්න ඕනේ. මෙහෙම අස්සෙන් දාලා අවුට්ලයින් කරනකොට
පොඩ්ඩක් ඉතින් අපහසුතාවයක් එනවා ඒකට අපිට කරන්න පුළුවන් මෙහෙම දෙයකුත් මම දැන් මේ ෂිප් එක වැඩිපුර අරන් තියෙනවා එහෙනම් බය වෙන්න දෙයක් නැහැ අපි මේකේ හෙඩ් එක මේ විදිහට හෙඩ් එකෙන් මේක වෙන් කරගන්නවා දෙකට ඉතින් මෙහෙම හැම වෙලේම කරන්න එපා ඔයගොල්ලෝ අත්‍යවශ්‍ය වෙලාවලදී පමණ මෙහෙම හෙඩ් එකෙන් මෙහෙම සම්පූර්ණයෙන්ම මේක මෙහෙම දෙපැත්තට දිගාරින්න ඒක හැම වෙලාවෙම කරන්න යන්න එපා වෙලාවකට අර මේ දැටි එකට වැදෙන එක වෙනස් වෙලා වැහෙන්නේ නැතුව යන්න ඉඩ තියෙනවා ඉතින් දැන් මේ වෙලාවේ අපිට ඒක කරන්නම වෙන නිසා මම මෙහෙම ඒක ගලවලා අරගෙන අවුට්ලයින් කරනවා දැන් මෙන්න මේ විදිහට තමයි මේ කොටස් ටික ආවේ දැන් මේ අපිට මේක මේ විදිහට එකතු කරලා නැවත හෙඩ් එක මේ විදිහට දාගන්න වෙනවා ඊට ඉස්සෙල්ලා අපිට පුළුවන් මේ මැදට මෙතන මැදට අපිට අපහසුවෙන් අල්ලන්න ඕනේ ඕනනම් මේ දෙපැත්තේ මැදට අපිට මේ වගේ කොටසක් ඒ කියන්නේ අපිට දැන් පෙන්සිල් කේස් එකක් වුණාම අපිට ගොඩක් හොඳයි ෂිප් එක අරිනකොට පොඩි හුක් එකක් තියෙනවා නෑ එහෙම නැත්නම් ගොඩක් අය කැමති කී ටැග් එකක් වගේ දාගන්න ඉතින් ඒකට මේ වගේ කොටසක් ඒක මේකේ හරි මැදට තමයි මහගන්න ඕනේ ඉතින් මේ ලයිනින් හරි විදිහට දෙපැත්තට දාලා අරගෙන මෙතන මැදට අපිට මේකත් මහගන්න පුළුවන් ඉතින් අපි හරි මැදට මෙතනින් ඒකත් මහගනිමු දැන් මම මෙතෙන්ට ටිකක් මේ පළල අඩු කොටසක් තියාගත්තේ මම එහා පැත්තට ටිකක් පළල වැඩි කොටසක් තියාගන්න කැමතියි ඒ නිසා මම මේක මේ විදිහට මහලා ටිකක් පළල වැඩි පොඩි කොටසක් ඒ පැත්තට තියාගන්නවා මේක දැන් ටිකක් පළල වැඩි ඉතින් මං ඒ කොටස මේ පැත්තට මේ විදිහට තියාගන්නවා දැන් මම කරන්නේ මේ කොටස් ටික එකතු කරගෙන මේ කොටස් දෙක එකතු කරලා මෙතන හෙඩ් එක දාගන්න ඕනේ මේ පැති දෙක මේ විදිහට අපිට දැන් මේක චුට්ටක් මම දිගටත් තියාගත්තා ඉතින් එහෙම ගන්න එකක් චුට්ටක් සෙන්ටිමීටරයක් දෙකක් දිග වැඩියෙන් තියාගන්න එතකොට අපිට මේ හෙඩ් එක දාගන්න එක ඉතාමත් පහසුයි මේ විදිහට එකට අල්ලගෙන ඉතින් මේනු ඇකඩමි YouTube channel එකේ මම මේට ඉස්සෙල්ලා මේවා ඩීටේල්ස් විදිහට හරියටම ඔයගොල්ලන්ට කොහොමද කරගන්නේ කියලා කියලා දීලා තියෙනවා ඉතින් ඒ වීඩියෝ ටික මුලින්දම් බලාගෙන ඉන්න ඔයගොල්ලන්ට මේ හෙඩ් එක දාගන්න එක ගැන මම කරලා තියෙනවා දැන් මෙහෙම වහගත්තට පස්සේ අපිට දැන් මෙතන ගෙනල්ලා අපිට පුළුවන් මෙහෙම වහලා මේක මෙතන නතර කරන්න එහෙම කරලා හරියන්නේ නැහැ හේතුව තමයි මේ ටික ඕපන් වෙලා තියෙන්නේ ඉතින් එහෙම තියෙන්න බෑ ඒ නිසා සම්පූර්ණයෙන්ම මෙහෙම වහලා නැවතත් අරගෙන නැවතත් අපි මේ හෙඩ් එක දාගන්න ඕනේ නැවතත් අපි මේ පැත්ත හරවලා මේ වහලා තියෙන තැන අපිට පුළුවන් නැවත කපලා දාන්න මේ විදිහට කපලා මේක මැදට ගන්න ඕනේ මෙන්න මේ විදිහට මම හෙඩ් එක දාගත්තා දැන් මම කරන්නේ මේ දෙකක් එකතු කරලා මේ ෂිප් එක මැද තියෙන කොටස් මෙහෙම දෙකක් එකතු කරලා එතන වාටිය මහ ගන්නවා මේ එක කොටසක් මම සම්පූර්ණයෙන් මූට්ටු කරලා ඉවර කරනවා මේ කොටස මම සම්පූර්ණයෙන්ම මහගෙන ඉවරයි
දැන් ඊළඟ කොටස මම සම්පූර්ණයෙන්ම මහන්නේ මේ දෙපැත්ත විතරයි මහන්නේ मेतन मेतन मेहू मेटिक महन आय नवत मेतन मेतन महन एटिक मे विधिट कर मेहम तेन दम कर मेन मे मे मेहम नमला मे दिपत्ते हरी मेद ඒකට හරියටම නමා ගන්න පුළුවන් නේ අපිට මේ කොටස් දෙක මෙතන මේ කොටස් දෙක හරියටම එකට තියලා අපිට පුළුවන් මෙහෙම කරලා මෙතන කට් මාක් එකක් යොදා ගන්න අනිත් පැත්තෙත් මම හරියටම ෂිපර් එක එකට අල්ලලා තියලා මේ පැත්තෙත් මේ විදිහට කට් මාක් එකක් යොදා ගන්නවා දැම්මම කරන්නේ මෙන්න මේ මැදට අපි මෙතන මේ දෙක කොටස් දෙක අල්ලගත්ත මේ විදිහට මැද තියෙනවා මේ මැදට අපි මෙන්න මෙතන මැද අපි පහලින් මාක් කරගත්ත මැද මේ විදිහට තියෙනවා තියලා මේ දෙක අහුවෙන්නේ නැතුව මේ දෙක මෙන්න මේ විදිහට අල්ලගෙන මේක මෝට්ටු කරනවා ඒ පැත්ත මෝට්ටු කරගත්තා ඊළඟට මේ පැත්තත් අර කට් මාක් එකට හරියටම මේකේ මැද තියලා මේකත් මම මෝට්ටු කරගන්නවා ඉතින් මේ විදිහට ඇත්තට මෙතන ෂිප්පර් දෙකක්ම අහු වෙනවා ෂිප් දෙක උඩින් තමයි මහන්නේ ඒ නිසා දෙපාරක් මැහුවට කමක් නැහැ දෙපාරක් මේ විදිහට මහගන්න. දැන් මම මේ දෙපැත්ත මහගෙන ඉවරයි. දැන් මම මේකේ වැඩිපුර තියාගත්ත මේ ෂිප් කොටස් ටික ඔක්කොම කපලා අයින් කරනවා. දැන් අපිට කරන්න තියෙන්නේ මේකේ කොටස් මේ විදිහට සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 2 2 කොටස් මෙතන මේ පැත්තට 2 මේ පැත්තට 2 කොටස් කපලා ඉවත් කරගන්න එක හොඳට මතක තියාගන්න ඕනේ මේක කපනකොට මේ පැත්තට කපපු ගාන මේ පැත්තටත් කපන්න ඕනේ ඒකල මතක තියාගන්න ඕනේ දෙයක් තමයි දැන් මෙතන මේ මැහුම් වාසිය ඇරලා තමයි මේ දෙපැත්ත සමාන වෙන්න ඕනේ නැත්තේ ඉතින් ඒ විදිහට අර ටිකක් කල්පනාවෙන් මේක කපන්න ඕනේ මේ පැත්තත් මම ඒ විදිහටම කපලා ඉවත් කරගන්නවා ඕගලන්ට පුළුවන් මේ මේ කොටසම මෙහෙම තියලා අනික් ඒ 2 2 මාක් කරගෙන બ્લોක් එකක් තියලා මේ විදිහට එකක් මාක් කරගත්තට පස්සේ අනිත් ටික කපා ගන්න මුළු හතරම මේ විදිහට අපි කපා ගන්න ඕනේ. මම මේ විදිහට මුළු හතරම කපාගෙන ඉවරයි. දැන් මම කරන විදිය හොඳට බලා ගන්න. මෙතනින් අත දාලා මෙන්න මේ විදිහට හරවලා අරගෙන මේකේ මැදට හිටින්න මේ විදිහට තියලා මෙහෙම හරහට මහනවා. දැන් මේ විදිහට මහගත් එකට පයිපින් ගහන්න ඕනේද නැද්ද? ඔකලම හිතන්නකෝ පයිපින් ගහන්න ඕනේද නැද්ද කියලා මම මේක මහලා ඉවර වෙනකම්. මහලා ඉවර වුණාම ඔයගොල්ලන්ට පෙනේ පයිපින් ගහන්න ඕනේද නැද්ද කියලා ඔයගොල්ලන් හිතපු එක හරියනවද කියන එක. දැන් මම ඒ දෙපැත්ත මේ දෙපැත්තක් මහගෙන ඉවරයි
මේව හරි ගන්නට තියෙන්න ඕනේ ඊළඟට මම මේ දෙපැත්තත් ඒ විදිහට මහනවා ඊළඟට මම මේකත් මේ විදිහට අල්ලලා අන්තිම එකත් මේ විදිහට මැදට හරියට මේක තියලා මෙතනත් මහ ගන්නවා. ඉතින් මැහුවට පස්සේ පොඩ්ඩක් චෙක් කරලා බලන්න මේ මුළු එක ගන්නට ඔගලන්ට ඇවිල්ලා තියෙනවද කියලා අපිට මෙහෙම තියලත් බලන්න පුළුවන් මේ දෙක එක ගන්නට තියෙනවද කියන එක. මේ පැත්තත් අපිට චෙක් කරලා බලන්න පුළුවන් एक गांठ तीन अदेन तीन मगन एक गांठ तीन दंगी मेके इकक अभी ओपन एक तिब्बा एक अतुलेंगाला मे हेड किंग अभी मे शिपे का रिंद पुलवा एरला अभी इतनी मेवागे अणिपेत हरवगा महापुण अभी हेम कराने इतकोट अभी संपूर्ण मे पेंसिल केस अणिपेत हरवगा पुलवा ඊට පස්සේ අපිට මේකත් ඇතුළට දාන්න පුළුවන් මේ කොටස මේ මුළු දැන් අපිට මෙතන ඇත්තටම මහලා නැහනේ මෙතනින් අත දාලා හොඳට මේ මුළු හතරම හොඳට හරව ගන්න දැන් මේක මැහුවට පස්සේ අපිට මෙතන හරවන්න බෑ ඉතින් දැන් ඕගොල්ලෝ හිතලා තිබ්බද මේකට පයිපින් ගහන්න ඕනේද නැද්ද කියන එක හිතලා තිබ්බනම් දැන් බලන්න ඕගොල්ලන් කියපු එක හිතපු එක හරියද කියලා ඇත්තටම पाइपिंग गहंडोने मुखद मे अभी दापु लाइनिंग कोटसिंग अपे संपूर्ण मे मुलूम वहिला सा पाइपिंग गहन अवश्य अपट दंती मेन मे कोटस आप इक मूट करें मे कोटस नवता अरगन मेन मेक अतुलट नमला तमंगे मेटीरियल मैचन पाटक रेदिकोटसाक नूल को रेदट मैच नूल कोटसाक दाल ए मे रेदिकोटस मेहम अतुलट नमंड मेक मे विधिट अतुलट नमला मेक पिटीन तम महांड हेम मूटूमा अतुलट महुआ ए मे कोटसा पिट पिटीन तम महांड थिंग अट पुलवा मेहम तीयला मेटिका हरियट महागा मैं आप महागनी इति मगोल्ड पेन अभी मेवागे दागत्ता लम्मे कुट पुलवा मेक कीटी गोपे दाला वेलंद पलट दिन्न पुलवा सामान योजना करना मेवागे पेंसिल केस कदन को मेम दिपेट आप रेदी कोट दिखा दम थी मुखद मेवागे दिखा करीन को मेवागे मेम अभी अरीन वहां මේ කොටස් දෙක අලංකාරයට වගේම ගොඩක් ප්‍රයෝජන වෙනවා. ඉතින් මේක තමයි මම මහපු පෙන්සිල් කේස් එක. දැන් මේ අවුරුද්දේ පළවෙනිදාද මට ඕගොල්ලන් ගිය අවුරුද්ද පුරාවට ඇත්තට මම YouTube channel එක පටන් ගත්තට පස්සේ ඕගොල්ලන් මට ගොඩක් උදව් කරා මමත් නොහිතපු කාලෙකින් මට හැමදේම කරගන්න ලැබුණා. ඉතින් මගේ මාත් එක්ක රැඳිලා හිටිය ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් අද පළවෙනිදා. වෙනදානම් මම වීඩියෝ එකක් දාන්නේ වීකෙන්ඩ් එකේ. ඉතින් ඒත් මට අද ඔයගොල්ලන්ට වීඩියෝ එකක් මේ වගේ වටිනා වීඩියෝ එකක් දාන්න හිතුණා ටිකක් වෙනස් විදිහේ පෙන්සිල් කේස් එකක් හදාගන්න විදිහ. ඉතින් මේ අවුරුද්ද පුරාවටත් මාත් එක්ක රැඳිලා ඉඳ මේනු ඇකඩමි YouTube channel එක subscribe කරන්න ඒ වගේම දැන් एक तव के बलागा शेयर तम दर उगुलायन प्रश्न उगुलांट तीन गेटल हेम एकात्म कमेंट कर रही इवगे मंगेदी उगुलांट कील ओने मनो अदने का उगुला कमेंट वाल दाने इतकोट मट ये अणु मे वसटन मे अवृद्ध पुरावट पास ऐ थिंक गियावृद्ध मेवता गियावृद्धि माव सब्सक्राइब करपू नौकरू मगे वीडियो बलपू शम दिनाटम सुभम सुभ अलुत अवृद्ध प्रार्थना करवा इवागेम सील दिनाटम गियावृद्ध पुरा गुड़ा की स्तुति
තවත් මේ වගේ පාඩමකින් හමු වෙමු.